දෙනාට අයිබෝවන් දරුවනේ අදාපි සාකච්ඡා කරන්නේ ආර්ථික විද්‍යා විෂයේ ධාතුන්වෙනි ශ්‍රණී දෙවනවාර්රයට් අදාළ අන්තර්ජාතික වෙළදාම පිළිබඳවයි. නිපුලතාව නවය විදේශවෙළදාමේ න්‍යායාත්මක පදනම වික්‍රා කරමින් විදේශ වෙළදාම ශ්‍රී ලංකා ආර්ථික්කෙරෙහි ඇතිකරන බලපෑම ගවිෂණය කරයි නිබුණතා මට්ටම නමැයි එක අන්තර්ජාතික වෙළදාමට පදනම් වූ සාධක විවර්සනය කරයි. අපේ සාකච්ඡාවේ අන්තර්ගතය පිළිබඳව මුලින්ම අවබෝධයක් ලබා ගැනීම ඉතා වැද ගත්වෙනවා. එනිසා දරුවන්ගේ අවධානය අද සාකච්ඡාවේ අන්තර්ගතය කෙරෙහි මුලින්ම යොමු කරන්නට මම කැමති. අන්තර්ජාතික වෙළදාම අන්තර්ජාතික වෙළදාම අර්ධැක්වීම අන්තර්ජාතික වෙළඳ නයාායන් නිර්පේක්ෂවාසින්‍යාය, සාපේක්ෂවාසිනාය. ඒ වගේ මේ වෙළඳනියායන් මගින් පැදිලිකිරීමට උත්සා කරන විෂේකාරණා පිළිබඳව අභිසාකච්ඡා කරනවා. අන්තර්ජාතික වෙළදාම, අන්තර්ජාතික වෙළදාම ලෙස හැඳින් වෙන්නේ ලෝකෙ රටවල් අතර සිදුවන සමස්ත වෙළදාමයි. ඇමරිකා එක්සත් ජනපදේ පාන්සය කැනඩාව යනාදි රටවල්ලට බාන්්ඩ නයිනේ කරන අතර එංගලන්තේ ඕස්ටේලියාව යනාදි රටවල්ලලින් බා්ඩ ආනයිනේ කරනවා. ඒ වගේම එක්සත් රාජ්ධහිය ජර්මනිය, ඉතාලිය වගේ රටවල්ුවලට ා්ඩ අපනයිනය කරන අතර ජාපානයේ සුශ්්‍රලන්තයේ වගේ රටවල්ලින් බාණ්ඩ ආනයිනී කරනවා. ශ්‍රී ලංකාවද ඇමෙරිකා එක්සත් ජනපදේ. බ්‍රිතාාන්නය යුරපා සංගමේයටට අයිති රටවල්වලට බාන්ඩ අපනයිනය කරන අතර තීනය ඉන්දාව යනාදි රටවල් වලින් බාණ්ඩ ආනයිනය කරනවා. මෙලෙස ලෝකේ රටවල් අතර සිදුවන සියලුම මට්ටමේ වෙළදාම අපි හඳුන්නනවා අන්තර්ජාතික වෙළදාම ලෙස. රටක් ලෝකේ සෙසු රටවල් සමකරණ වෙළදාම හඳුන්නවනු ලබන්නේ විදේශ වෙළදාම ලෙස. ලෝකේ රටවල්, ඒ විදේශ වෙළදාමී යෙදනවට ලෝකයේ පුරා අන්තර්ජාතික වෙළදාමක් නිර්මාණය වෙනවා. ලෝකේ සමස්ථ නිස්්පාදනයට වඩා අන්තර්ජාතික වෙළදාම විශාලයි. ලෝකේ රාටවල් අන්තර්ජාතික වෙළදාමට සම්බන්ධවෙන්නේ වෙළදාමින් ඒ රටවල් වලට වාශයත්වන නිසයි. ඇමරිකා එක්සත් ජනපදේ අපෙන් බාන්්ඩ න කරන්නේ ඒ ආන එන තුළින් ඇමරිකා එක්සත් ජනපදයට වාෂය අත්වන නිසයි. ඒ වගේම ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයට බා්ඩ අපනයිනේ කරන්නේ ඒ තුළින් ශ්‍රී ලංකාවට වාශි අත්වන නිසා. මෙලෙස ලෝකෙ රටවල් අතර වෙළදාමක් සිද්ධ වෙන්නේ අන්‍යෝන්්‍ය වාශය පදනම් කරගෙන. අන්තර්ජාතික වෙළදාම පෑදිලි කිරීම සඳහා නිායන් ගණනාවක් භාවිතා කරනවා. නිරපේක්ෂවාසිඥාය, සාපේක්ෂවාසිනාය, තරංකාරිත්ව වාසින්‍යාය යනාදිය ඒවායින් සමහරක්. අපි මෙහිදී වැඩි අවධානයක් යොමු කරනවා, නිරපේක්ෂවාසිනියාය, හා සාපේක්ෂ වාසිඥාය පිළිබඳව. මේ න්‍යායන් විස්්තරාත්මකෝ සාකච්ඡා කිරීමට පෙරාතුව මේ න්‍යායන් මගින් පැදිලි කිරීමට උත්සාහ කරන විෂය කරුණු පෙළිපඳව යම් අවබෝධයක් ලබා ගැනීම වැදගත්වෙනවා. අන්තර්ජාතික වෙළඳ නයායන්ගෙන් උත්සාහ කරනුවේ වෙළදාමේ පදනම වෙළදාම වාසි වෙළදාමෙන් වාස නිර්මාණය වන අන්දම වාශය වෙළදාමට සම්බන්ධ රටවල් අතර බෙදී යනාආකාරය වෙළදාමේ රටාව වෙළදාමේ දිසාව පැහැදිලි කිරීමටයි. වෙළදාමේ පදනම යන්නෙන් අදස් කරන්නේ වෙළදාමට තුඩදන සාධක. ඒ නිරපේක්ෂ වාසය වඩ පුළුවන්, හමනැත්තන් සාපේක්ෂ වාසය වඩ පුළුවන් ඒෙමත් නැත්තන් තරංකාරී වාසියක් වෙන්නට පුළුවන්. එවාගේම වෙළදාමට සම්බන්ධ වනවිට ලෝක නිස්්පාදනී ඉහලයනවා. ඒ නිසා වෙළදාම තුළින් වාසි නිර්මාණී වන ආකාරයේ මේ නියායන් මගින් පැදිලි කරන්නට උත්සා කරනවා. ඒවාගේ වෙළඳදාමෙන් වාස නිර්මාණය වන අදම ඒවාගේ මේ වාසය වෙළදාමට සම්බන්ධ රටවල් අතර බෙද අන ආකාරයත් අන්තර්ජාතික වෙළඳ න්‍යායන් මගින් පැහදිලි කරනු ලබනෝ. වෙළදා රටාව වෙළදාමෙන් දිසාාව පැහැදිලිකිරීමේදී අන්තර්ජාතික වෙළඳ න්‍යායන් ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරනු ලබනෝ. වෙළදාාමේ රටාව අන්න අදස් කරනු ලබන්නේ කුමන බා්ඩ අපනෑනே කරලා, குුමන බාන්ඩ ඒ සඳහ ආනනේ කරනුවාද යන්නයි. යානුව ලோකේ රටවල් කුමන බා්ඩ නෑනේ කරනුවාද, ක குමන බා්ඩ ආනායනේ කරනවාද න්න අන්තර්ජාතික වෙළඳා න්‍යායන් මගින් පැදිලි කරදීමට උත්සා කරනවා. එවගේම බළදා මේේ දිසාවයන්න අදස් කරන්නේ ටක්ලෝකේ කුමන රටවල්වුවලට ාන්්ඩ අපන අයිනේ කරනවාද. குුමන රටවල්ோලින් බා්ඩ ஆනයිනෙ කිරීමට කටයතු කරනුවාද යන්නයි. එසේත් නොමැති නම් කුමන කලාපේට අයිති රටවල් වුවලට බාන්ඩ අපන අයිනේ කරනුවාද කුමන කලාපේට අයිති රටවල්ලොලින් බා්ඩ ආනායනය කරනවා දෙ යන්න වෙළ දිසාවයන්නෙන් අදස් කරනවා. මීළඟට අපි අවධානී යොමු කරමු නිරපේක්ෂ වාසි්‍යාය පිළිබඳව. නිරපේක්ෂ වාසිඥ්ඥාය ඉදිරිපත් කරන ලද්දේ ඇඩ මිස්මිත් නැමැති ආර්ථික විද්‍යාඥා විෂිනි. ඔහු සඳහන් කරන්නේ අන්තර්ජාතික වෙළදාමේ පදනම නිරපේක්ෂවාසිය බවයි.කිෙසියම් ආර්ථික ඒකකේකට රටකට ආයතනයකට හෝ පුද්ජලයකුට යම් බාන්්ඩ ඒකකයක් හෝ සේවාවක් වෙනත් ආර්ථික ඒකකේකට, සාපේක්ෂව කාර්යක්ෂම අඩු පිරිවෑකින් ඒමත් නැත්තම් වැඩි පළදාහිතාවකින් නිස්්පාදනය කිරීමේ හැකියාව නිරපේක්ෂ වාසියල්ලෙස හඳුන්නන්නට පුළුවන්. ඇඩම්මිස්මිත් සඳහන් කරන්නේ ලෝකෙ රටවල් අන්තර්ජාතික වෙළදාමට සම්බන්ධ වන විට නිරපේක්ෂ වාස පවතින බාණ්ඩ නිස්පාධනය විශේෂී කරණය කොට එමගින් බිහිවන අතිරික්තය සෙසු රටවල් වලට අපනයනේ කිරීමෙන් හා තමන්ට නිරපේක්ෂ අවාසි පවතින බාණ්ඩ ආනයනය කිරීමෙන් අන්තර්ජාතික වෙළදාම හරහා වාසි ලබාගත හැකි බවයි. නිරපේක්ෂ වාශය හඳුනා ගැනීම සඳහා භාවිත කරන ප්‍රවිශ දෙකක් පෞතිනෝ. නිමැවුම් ප්‍රවීසි හා යෙදවුම් ප්‍රවේශය ඒ ප්‍රවිශ දෙකයි. මීලකට අපි බලමු නිමයවුම් ප්‍රවේශය ආශ්‍රයෙන් නිරපේක්ෂවාශය හඳුනාගන්නා ආකාරේ. කෙසි අම්පරටකට තවත් රටකට සාපේක්ෂව යෙදවම් ඒකකේකින් වැඩි නිමවම් ඒ එකක සංඛ්‍යාවක් නිස්්පාදනය කිරීමේ හැකියාව නිමවුම් ප්‍රවේශයේදී සැල්කිල්ලට ගන්නවා. ඒවාගේම යෙදෝම් ප්‍රවේශයේදී අවධානී යොමු කරන්නේ කිසියම් රටකට තවත් රටකට සාපේක්ෂව අඩු යෙදෝම් ප්‍රමාණයකින් අදාළ නිමැවුම නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳවයි. අපි සංඛ්‍යාත්මක නිසුනක් ආශ්‍රයෙන් නිමැවුම් ප්‍රවේශයේ ආස්්‍රේෙන් හා යෙදෝම් ප්‍රවේශයේ ආශ්‍රේෙන් නිරපේක්ෂවාසි අනාවරණය කරගන්නා ආකාරය මීළඟට සලකා බලමු. ඒසාඳහා අभිපාවිච්චි කරනවා සංඛ්‍යාත්මක නිදසුන් එක. නිමවම් ප්‍රවේශයේ ඇසුරෙන් නිරපේක්ෂවාසි වගුයේ දැක්වෙන්නේ සම්පත් ඒකකේකට ඇමරිකා එක්සත් ජනපදයට සහ එක්සත් රාජ්ධහන්නේට නිස්්පාධනය කල් හැකි තිරගු සහ ක්‍රෙදි ඒකක ප්‍රමාණයි ඇමරිකා එක්සත් ජනපදයට සම්පත් ඒකකේකින් තිරගූ ඒකක හයක් හෝ රෙදි එකක හතරක් නිස්පාදනී කිරීමේ හැකියාව පෞතිනෝ. ඒවාගේම එක්සත් රාජ්ධාන්නේයට සම්පත් ඒක කේකං තිරගුව එකක එකක් හෝ රෙද එකක අටක් නිස්්පාදනය කිරීමේ හැකියාව් පෞතිනෝ. මේ වගුව අධ්‍යනය කරන විට දරුවන්ට පෙනී යනව ඇති ඇමරිකා එක්සත් ජනපදයට සම්පත් ඒකකේකෙන් නිස්පාධනය කල් හැකි තිරිංගුවඒක ප්‍රමාණය, එක්සත් රාජ්ධානයට සම්පත් ඒකකේකෙන් නිස්්පාධනය කළ හැකි, තිරිංගුඒක ප්‍රමාණයට වඩා වැඩි වන බව. වෙනත් විජයකින් සඳහන් කරනවනම් ඇමෙරිකා එක්සත් ජනපදයට එක්සත් රාජ්ධාන්‍යයට සාපක්ෂෝ, සම්පත් ඒකකේකින් නිස්්පාධනය කල් හැකි, තිරිගඒ ප්‍රමාය හයගුණයකින් ඉහල මට්ටමක පෞවතිනවා. එනිසා, අපට නිගමනය කරන්න පුළුවන් ඇමරිකා එක්සත් ජනපදට තිරගු නිස්පාදනය කිරීම සඳහා නිරපේක්ෂ වාසි පෞතින බව. එසේම රෙදි නිස්පාදනය කෙරේ අපේ අවධානය යොමු කළහාම අපිට පෙනෙනවා සම්පත් ඒකකේකට එක්සත් රාජ්ධාන්නේයට ප්‍රදිියයක අටක් නිස්පාධනය කළ හැකි බවත් ඇමරිකා එක්ස ජනපාද සම්පත් ඒකකෙකෙන් නිස්පාධනය කළ හැක්කේ ්‍රදියක හතරක් පමණක් බවත්. මේ අනුව එක්සත් රාජ්ධාන්නේයේ සම්පත් ඒකක ප්‍රෙදි නිස්්පාදනය කිරීම අතින් දෙගුණඒක කාර්යක්ෂමතාවයක් පවතිනවා ඒ අනුව අපිට නිගමනය කරන්නට පුළුවන් එක්සත් රාජ්ධාන්නේයට ප්‍රෙදි නිස්්පාදනය කිරීම සඳහා නිරපේක්ෂවාසි පවතින බව. මේ සංඛ්‍යා වගුවෙන් අපි හඳුනාගත්තේ ඇමරිකා එක්සත් ජනපදයටත් එක්සත් රාජ්ධාන්නේයටත් සම්පත් ඒකයකෙන් නිශ්වාදනය ක හැකි තිෙළු ගොහා ෙද එකක ප්‍රමාණය ඇසුරෙන් නිරපේක්ෂවාසය හඳුනා ගන්නා ආකාරයයි. මීලකට අපි යෙදම් ප්‍රවශයේ ඇසුරෙන් නිරපේක්ෂවාසය ගන්නේ කරන ආකාරය, සංඛ්‍යාත්මක නිසුන් දෙකාශවයෙන් සලකා බලමු. වගුවන්ක දෙකෙහි දැක්වෙන්නේ බාණ්ඩ එකකයක් නිස්්පාධනය කිරීම සඳහා අවශ්‍ය සම්පත් ඒක ප්‍රමාණයයි. කා ක්ත් ජනපත්දයට සිරංගුව එකක එකක් නිෂපාදනය සඳහා සම්පත්ඒක හතරක් අවශ්‍යය වන අතර රෙදිියඒ එකක එකක් නිස්පාදනය කිරමු සඳහා සම්පත්්‍යඒ එකක හයක් අවශය වෙනවා. ඒවගේම එක්සත් රාද්ධහනයට සිරුංගුඒ එකක එකක් නිස්පාදනය කිරම සඳහා සම්පත්්‍ය එකක අටක් අවශය වන අතර රෙදිියඒ එකක එකක් නිෂ්පාදනය කිරම සඳහා සම්පත්්‍ය එකක එකක් අවශ්‍යයි මේතුර තුරෝලින් අනාවරණය වෙනවා ඇමරිකා එක්සත් ජනපාදයට තරුංගු එකක එකක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය සම්පත් ඒක ප්‍රමාණය එක්සත් රාද්ධානයට වඩා අඩු බව. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයට තිරුගු නිස්්පාධනය කිරීමේ නිරපේක්ෂවාස හිමි වෙනවා. ඒ වගේම එක්සත් රාධ්ධාන්නේයට ප්‍රදිය එකක එකක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය යෙදෝම් එකක සංඛ්‍යාව ඇමරිකා එක්සත් ජනපදයට, රෙදි එක එකක් නිස්්පාදනී කිරම් සඳහා අවශ්‍ය යදෝම් ප්‍රමාණයට වඩා අඩුයි. ඒ අනුව රෙදි නිස්්පාදනී කිරීමේ නිරපේක්ෂවාසී, එක්සත් රාජ්ධාන්‍යයට හිමි වෙනවා. අපි මේ දක්වා සාකච්ඡා කලේ නිමවුම් ප්‍රවේශයේ සහ යෙදෝම් ප්‍රවිශේ භාවිතා කරමින් නිරපේක්ෂවාසිය හඳුනාගන්නා. ය පිබඳවයි. අපිට හැකියාව තියෙන්න්නට ඕන නිමවම් ප්‍රවිශයේ ආශ්‍රයෙන් දෙන ලද දත්ත භාවිතා කරමින් යෙදෝම් ප්‍රවිසයට අනුව නිරපේක්ෂවාසිය හොයාගන්නා ආකාරය පිළිබඳව ඒවාගේම අපිට හැකියාව තියෙන්නට ඕන යදෝම් ප්‍රවිශේ ආශ්‍රේෙන් සපයෙන් ලද දත්ත ආශ්‍රයෙන් නිමවම් ප්‍රවිශයට අදාළ දත්ත භාවිතා කරමින් නිරපේක්ෂවාසය හඳුනා ගැනීමට. ඒ නිසා මම පැහැදිලි කරන්නට කැමති නිමවුම් ප්‍රවේශය දත්ත භාවිතා කරමින් යෙදෝම් ප්‍රවේශයට අදාළ දත්ත ලබාගන්නා ආකාරය පිළිබඳව. ඒ නිසාත් දරුවනේ ඔබගේ අවධානය නැවතත් යොමු කරන්න සංඛ්‍යාත්මක නිදසුන් එක කෙරෙහි මේ සංඛ්‍යාත්මක නිදසුන් එකහි දැක් වෙන්නේ නිුම් ප්‍රවශසේ ආස්්‍රේන් නිරපේක්ෂවාසියහොයාගන්නා ආකාර්රය. ඇමරිකා එක්සත් ජනපදයට සම්පත් ඒකකයකින් තිරගු ඒක හයක් හෝ රෙදිඒක හතරක් නිෂ්පාදනී කිරීමේ හැකියාව පෞතිනෝ. මේ තොරතුරු භාවිතා කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයට තිරගු ඒක එකක් සහ රෙදිිය ඒකක එකක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය සම්පත් ඒකක ප්‍රමාණය අපිට ගණනේ කරන්නට පුළුවන්. තිරුගු ඒක හයක් සම්පත් ඒකකයකින් නිස්්පාදනය කිරීමට හැකියාව පවතිනවීට තිරගු ඒකක එකක් නිස්්පාදනය කිරමු සඳහා අවශ්‍ය වෙන්නේ සම්පත් ඒකක හයෙන් එකකි. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය සම්පත් ඒකකයකින් ්‍රෙද එකක හතරක් නිස්්පාදනී කරනවා. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයට රෙදි එකක එකක් නිස්්පාදනී කිරීම සඳහා අවශ්‍යය වෙන්නේ සම්පත් ඒක හතරෙන් එකකි. මේ ආකාරයට එක්සත් රාජධාන්නේීත් සම්පත් ඒකකේකෙන් නිස්්පාදනය කල් හැකි බාණ්ඩ ඒකක ප්‍රමාණය ඇසුරෙන්, බාන්්ඩ ඒකයක් නිස්්පාධනී කිරීම සඳහා අවශ්‍ය සම්පත් ඒක ප්‍රමාණය ගන්නේ කිරීමේ පවති දරුවනේ මීළඟට මා ඔබගේ අවධාන යොමු කරන්නේ යෙදෝම් ප්‍රවේශයේ දත්ත ආශ්‍රීන් නිමම් ප්‍රවිශයට අදාළ දත්ත ලබාගන්නා ආකාරය පිළිබඳවගේ. ඒ සඳහා ඔබගේ අවධානය මම නැවතත් යොමු කරනවා සං්‍යාත්මක නිසුන් දෙක කෙරෙයි. සංඛ්‍යාත්මක නිසුන් දෙකෙයි දැක් වෙන්නේ බාණ්ඩ ඒ එකකයක් නිෂ්පාදනී කිරීම සඳහා අවශ්‍යය සම්පත් ඒකක ප්‍රමාණයයි. ඇමරිකා එක්සත් ජනපදයට තිරුංගු එකක එකක් නිෂ්පාදනය කිරම සඳහා සම්පත්ය එකක හතරක්ද, රෙදිඒ එකක එකක් නිෂ්පාදනය කිරම සඳහා සම්පත් එකක හයක් ද අවශ්‍යයි. ඒ ආකාරයට එක්සත් රාජ්ධානයට තිරුගු එකක එකක් නිෂ්පාධනය කිරමි සඳහා සම්පත් ඒක අටක්ද ප්‍රෙද එකක එකක් නිෂ්පාධනය කිරමි සඳහා සම්පත් ඒක එකක් ද අවශ්‍යය වෙනවා. මේ තොරතුරු භාවිතා කරමින් ඇමරිකා එක්සත් ජනපදයට සහ එක්සත් රාජ්ධානයට සම්පත් ඒකකේකෙන් නිස්්පාදනය කළ හැකි තිරුගු ඒකක හා ක්‍රෙද ඒක ප්‍රමාණය අපට ගණනී කරන්නට හැකියාව තිබෙන. ඇමරිකා එක්සත්් ජනපදයට තිරුංගු එකක් නිස්්පාදනී කිරීම සඳහා සම්පත් ඒකක හතරක් අවශ්‍ය නම් සම්පත් ඒකකයට නිස්්පාදනය කළ හැක්කේ තිරංගුව එකක හතරෙන් එකකි. එමෙන්ම ඇමරිකා එක්සත්් ජනපදයට රෙදි ඒකක එකක් නිස්්පාදනී කිරීම සඳහා සම්පත් ඒකක හයක් අවශ්‍ය වන විට ඇමෙරිකා එක්සත් ජනපදයට සම්පත් ඒකකේකෙන් නි්පාදනය කළ හැක්කේ ප්‍රේදි ඒකක හයෙන් එකකි. මෙයා ආකාරයටම එක්සත් රාද්ධාන්නේ සම්පත් ඒකකගෙට නිස්්පාදනය කල් හැකි තිරුගු ක හා ප්‍රදිිය ඒකක ප්‍රමාණය ගණනී කිරීමේ හැකියාව පෞතිනවා. ඒ අනුව දුවපතේ දෙනලද දත්තා ආශ්‍රය කරගෙන නිරපේක්ෂවාසිය ගණනී කිරීමේ හැකියාව ඔබ ප්‍රගුණ කළ යුතුයි. ඒ සඳහා ඔබට අත්වලක් සැපවීමට මා අභ්‍යාස කීපයක් පිළිල කරලා තිබෙනවා. මගේ මුල් අභ්‍යාස දෙක යොමු වෙන්නේ. නිමවුම් ප්‍රවිේශයට තිබෙන දත්ව භාවිතා කරලා යෙදවම් ප්‍රවේශයට අදාළ දත්ත ලබාගෙන ඒ ඇසුරෙන් නිරපේක්ෂවාසිය ගන්නේ කිරීම සඳහා. දෙවන අභ්‍යාසය මා පිළිල කරලා තිබෙන්නේ. බාණ්ඩ ඒකකයක් නිස්්පාදනය කිරීම සඳහා අවශ්‍ය සම්පත් ඒක ගණන ලබාදීමෙන් අනතුරුව සම්පත් ඒකකට නිස්්පාධනය කල් හැකි බා් ඒක ප්‍රමාණෙක අන්නේ කිරමින් පසු නිරපේක්ෂවාශය ස්වාගන්නා ආකාරය අධ්‍යයනී කරන්නටයි. ඉන් අනතුරුව මම තවත් අභ්‍යස දෙකක් දරුවන්ට ලබා දෙනවා සාමාන්‍ය දත්තා ආශ්‍රයෙන්, නිවපේක්ෂවාසිය ගන්නේ කරන ආකාරය ප්‍රගුණ කර ගැනීම සඳහා. මම කැමති නැවතත් පළවෙනි අභ්‍යාසයට ඔබේ අවධානය යොමු කරන්නට. වගුවන්ක එකයි දත්ත භාවිතා කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයටත් එක්සත් රාධ්්‍යා්‍යයටත් ඉරගුව එකක් හා ප්‍රෙදියක එකක් නිස්පාදනය කිරමු සඳහා අවශ්‍ය සම්පත් ඒක ප්‍රමාණය දැක්වීම සඳහා වගුවක් පිළල කරන්න. අ්‍යස සඳහා අපි පාවිච්චි කරන්නේ වගුවංක එක. වගුවංක එකේ තොරතුරු ලබාදීලා තියෙන්නේ සම්පත් ඒකක එකට නිස්්පාධනය කල් හැකි බාන්්ඩ එකක ප්‍රමාණයයි. ඒ තොතුරු භාවිතා කරමින් බාණ්ඩ එකකයක් නිස්්පාදනී කිරීම සඳහා අවශ්‍ය සම්පත්යක ප්‍රමාණය මුලින් ගණනය කළ යුතුයි. දෙවනුව ආකොඩසිං ප්‍රශ්න කරනවා එම වගුව භාවිතා කරමින් තිරුගු හා රෙදි නිස්පාධනී කිරමු සඳහා නිරපේක්ෂ වාසි පවතින රටවල් නම් කරන්න. ඉළඟට අපි නැවතත් අභ්‍යාස දෙකට යොමුවෙමු අ්‍යාස දෙක පිළල කරලා තියෙන්නේ වගුවංක දෙකෙයි දත්ත භාවිතා කරමින් ඇමරිකා එක්සත් ජනපාදයටත් එක්සත් රාධ්ධාන්නේයටත් සම්පත් ඒකකේකෙන් නිස්්පාධනය කල් හැකි තිෙරුගුව එකක හා ්‍රෙදියකක ප්‍රමාණය දැක්වීම සඳහා වගුවක් පිළල කිරීම සඳහායි. දෙවනි වගවෙෙයි දත්ත ලබාදී තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයට සහ එක්සත් ්‍රාජධ්ධාන්නේයට තිරුගුවකකයක් සහ රෙදිකයක් නිස්්පාධනය කිරීම සඳහා අවශ්‍යය සම්පත් ඒකක ප්‍රමාණය සම්බන්ධින්. මේ තොරතුරු භාවිතා කරලා ඔබට සිද්ධ වෙනවා. සම්පත් ඒකකේකට නිස්්පාධනය කල් හැකි තිරගු සහ රෙදිියක ප්‍රමාණය ගන්නේ කිරීම සම්බන්ධ වගුවක් පිළෙල කරගන්නට. එම වගුව පිළෙල කර ගැනීමෙන් පස්සේ. ආකොඩසිං නගන ප්‍රශ්නයට ඔබට පාසුවෙන් පිළිතුරු සැපීමට හැක අවතියනෝ. ආකොඩසිං මතු කරන්නේ එම වගුව භාවිතා කරමින් තිරු ග හා ෙදිනිස්පාදනය කිරීම සඳහා නිරපේක්ෂවාසිි පවතින් රටවල් නම් කරන්න. මීළඟට ඔබේ අවධානය යොමු කරන්නේ තුන්ගෙන අභ්‍යාසය කෙරෙහි. ඒ රටට හාබී රටට සම්පත් ඒකකේකට නිස්පාධනය කල් හැකි Xක්Hබාන්්ඩ ඒ එකක ප්‍රමාණය වගුවන්ක තුනිෙහි දැක්වෙනවා. ඒ අනුව ඒ රටට සම්පත් ඒකේකට එක් බාන්් එකක අටක්ද වයිබාන්්ඩ එ හතරක් ද නි්පාදනය කිරමේ හැකියාව පෞතිනවා. ඒවාගේම පී රටට සම්පත් ඒකකේකට එක් බාන්්ඩ හතරක්ද වයිබාන්්ඩ තුනක්ද නිස්්පාදනය කිරීමේ හැකි අවපෞතිනෝ. මේ තොරතුරොල්ට අනුව සම්පත් ඒකකේකට එක්ස් බාන්්ඩ වැඩි ප්‍රමාණයක් නිස්පාදනය කිරීමේ හැකි අවපවතින්නේ ඒ රටට ඒ නිසා ඒ රටට එක්ස් බාන්්ඩය නිස්පාදනය කිරීම සඳහා නිරපේක්ෂ වාසි පෞතිනෝ. ඒ වගේම ඒ රටට සම්පත් ඒකකේකට වයිබාණ්ඩ එක හතරක්ද B රට සම්පත් ඒකකේකට වයිබාන්්ඩ එක තුනක්ද නිස්පාදනය කිරීමේ හැකියාව පවතිෙන් නිසා වයිබාන්්ඩයේ නිස්පාදනය කිරීමේත් නිරපේක්ෂ වාසි පවතින්නේ ඒ රටට. ඒ අනුව ඔබෙන් නගන ප්‍රශ්නයට ඉතා සර්ලෝ පිළිතුරු සපයන්නට පුළුවන් වගුවන්ක තුනට අනුව, ඒ රට එක්ස් බාන්්ඩයේ නිස්්පාදනය කිරීමේ හා වයිබාන්ඩයේ නිස්්පාදනය කිරීමේ නිරපේක්ෂ වාසි පවතිනෝ. ඊළඟට ඔබගේ අවධානය යොමු කරන්නේ හතරවන අභ්‍යාසය පිළිබඳව. ඒ රට උරුම කරගත් සමසම්පත් ප්‍රමාණය එක්ක දෙසීයක්ද බීරට උරුම කරගත් සම සම්පත් ඒකක ප්‍රමාණය දෙසීයක්ද වී ඇයි සලකන්න. එක්කෙක් රටහි එක් හා වයියන බාන්්ඩ ඒකයක් නිස්්පාධනය කිරීම සඳහා අවශ්‍යය කරන ශ්‍රම ඒකක ප්‍රමාණය වගුවංක හතරේ දැක්වෙනවා. එයානුව ඒ රටට xාන්ඩ ඒකකයක් නිස්පාදනය කිරීම සඳහා ශ්‍රම ඒක පහක් අවශ්‍ය වන අතර B රටට x ඒකකයක් නිස්්පාදනය කිරිම සඳහා අවශ්‍යී වෙන්නේ ශ්‍රම ඒකක හතරයි. එ අනුව B රටට x බාන්ඩය නිස්පාදනය කිරම සඳහා අවශ්‍ය ශ්‍රමය එකක ප්‍රමාණය අඩුවන නිසාබී රටට එක්ස්බාන්්ඩේ නිස්්පාදනී කිරීමි නිරපේක්ෂ වාසි පෞතිනවා. මේ ආකාරයට වයිබාන්්ඩේ නිස්පාදනී කිරීම නිරපේක්ෂ වාසිය හිමිවෙන්නේ ඒ රටට. අඩු සම්පත් ඒකක ප්‍රමාණයකින් වයිබාණ්ඩේ නිස්්පාදනී කිරීමි හැකියාව පවතින නිසා. ඉළඟට අපි අවධානය යොමු කරන්නේ නිරපේක්ෂ වාසි බීමට බලපාන හේතු පිළිබඳවයි. නිරපේක්ෂ වාසි බිහිවන්නේ නිස්පාධනයේ කාර්යක්ෂමතාව තුළින්. ඒ සඳහා බලපාන සාධකීපයක් මෙහිදී ඔබේ අවධානයේ සඳහා යොමු කරන්නට කැමති. සම්පත් උරුමය නිස්පාදන සිිල්ප ක්‍රම පලදාහිතාව සාධක උපයෝජන මට්ටම සාධකමිල පෙක්ෂ වාසි තීරණය කරන ප්‍රධාන සාධක අතරට පත්වෙනවා. සම්පත් උරුමේ යන්නෙන් අදස් කරන්නේ රටක් සතු මුළු සම්පත් හෝගයයි. කිසි අම් රටක්ස් හතුව සම්පත් විශාල ප්‍රමාණයක් පවතින අවත්ථාවක ඒ සම්පත් පාවිච්චි කර බාණ්ඩ නිස්්පාදනය කිරීමේදී අඩු පිරිවෑකින් එම බාන්ඩ නිස්්පාදනය කිරීමේ හැකියාව නිර්මාණය වෙන ඒතුළින් සම්පත් විශාල වසයෙන් පවතිෙන් රටවල්ලොල්ට, නිලපේක්ෂ වාසි භීකර ගැනීමේ හැකියාව ලැබෙනෝ. ඒවාගේම නිස්පාදන සිල්පීයක්‍රම. කිසි අම් බාණ්ඩයක් නිස්්පාදනය කිරීම සඳහා දියුණු නිස්්පාදන සිිල්පීක්‍රම එමනතං දෙියුණු තාක්ෂණය පාවිච්චි කරනවීට, ඒ බාන්්ඩ නිස්්පාදනය කිරීමේ පිරිවය පහල මට්ටමක පෞතිනනා. ඒ තුළිනුත් හටවල්ුවලට නිරපේක්ෂවාසි නිර්මාණය වෙනවා. ඒවගේෙන් පලදායිතාව. යෙදම් තුළින් ලබාගණඩපුළුවන් නිමයම් ප්‍රමාණයක් අපිහඳුන්වා පලදායිතාව කියලා. යෙදුම් තුළින් ලබා ගණ්ඩ පුළුවන් නිමයම් ප්‍රමාණය ඉහළ යන අවස්ථාවලදී පලදාහිතාව වර්ධනය වෙනවා. පලදාහිතාව ඉහල අන අවස්ථාවලදී ඒකකවල නිමයවම් පිරිවය අඩුවීමෙන් නිරපේක්ෂවාසි නිර්මාණය වීම හැකියාව පෞතිනෝ. ඒවගේම සාධක උපයෝජන මට්ටම. රටක් සතු නිස්පාදන සාධක වැඩිවැඩියෙන් යොදාගෙන නිස්්පාදන කටයුතු කරන අවක්තාවේ, ඒකක නිස්්පාදන පිරිවය අඩුවීමට පටන් ගන්නෝ. එහි ප්‍රතිඵලයක් හැටියට රටවල්ලුලට නිරපේක්ෂවාසි හිමි වෙනවා. ඒවාගේම සාධක මිල නිස්පාදන කටය සදා යොදාගන්නා නිස්පාදන සාධකවල මිල අඩුමට්ටමක පවතිනවනම් ඒ සාධක යොදාගෙන නිස්්පාධන කරන බාණ්ඩවල මිලද පහළ මට්ටමක පැවතීමෙන් නිරපේක්ෂවාසි බී වෙනවා. මේ ආකාරයට ලෝකේ රටවල් වලට නිරපේක්ෂවාසී බිහිවමට බලපාන තවස්සාධක. නනාවක් අපට සාකච්චා කරන්නට පුළුවන් නමුත් අපි මෙහිදී සාකච්චා කරන්නේ ප්‍රධාන සාධක පමණයි. එනිසා ඔබේ අවධානය යොමු කරඩ ප්‍රධාන සාධකවන සම්පත් උරුමය නිස්්පාධන ශිල්පක්‍රම පලදාහිතාව සාධකොපයෝජන මට්ටමහා සාධකමිල පිළිබඳව. මීලගට අපි සාකච්ඡා කරන්නේ නිරපෙක්ෂවාසිඥ්ඥායේ දුර්වලතා පිළිබඳවයි. ඉතියම් රටකට බාන්්ඩ දෙවර්ගේම නිෂ්පාදනය කිරීමේ නිරපේක්ෂ වාස එකවිට හිමිවන අවස්ථාවක රටවල් දෙකක් අතර අන්‍යුන්්‍ය වශයෙන් වාසාගත වෙළදාමකට පදනමක් සැපේන්නේ නෑ. අපි සංඛ්‍යාත්මක නිර්සුනක් ආශ්‍රයෙන් මේ පිළිබඳු සලකා බලමු. ඒ සඳහා මම ඔබගේ අවධානය වගුවංක පහවෙත යොමු කරවනවා. සම්පත් ඒකේකටඒ B රට නිස්්පාධනය කල් හැකි එH වබාන්් එකක ප්‍රමාණය වගුවන්ක පහෙහි දැක්වෙනවා. සම්පත් ඒේකටඒ රටට එක්ස් බාන්ඩ ඒ හයක් හෝ වයිබාන්ඩ් එක හතරක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පෞතිනවා. ඒවගේම B රටට සම්පත් ඒකකේකට, එක් බාන්ඩ එකක් හෝ වයිබාන්ඩ දෙකක් නි්පාදනය කිරීමේ හැකියාව පෞතිනවා. බුවංක පහෙහි දත්තවලට අනුව පැදිලි වන්නේ ඒ රටට Xක් බාන්්ඩේ සහ වයිබාන්්ඩය යන බාන්්ඩ දෙවර්ගේම නිස්පාදනී කිරීමේ හැකියාව පවතින බවයි. ඒ අනුව B රටට බාණ්ඩ දෙවර්ගේම නිස්පාධනයක් කිරීම සඳහ ඇත්තේ නිරපේක්ෂ අවාසියකි. නිරපේක්ෂ වාසින්‍යායට අනුව ඒ රටට එහ වයියන බාන්්ඩ දෙවර්ගේම නිස්පාදනය කිරීමේ නිරපේක්ෂ වාසිි පවතිනෝ. එහෙත් බී රටට බාණඩ දෙවර්ගේම නිස්්පාදනය කිරීමේ නිරපේක්ෂ අවාසියක් පවතින නිසා රටවල් දෙකාතර අන්‍යෝන්්‍ය වසයෙන් වාසාගත්ත වෙළදාමකට පදනමක් සෑලසෙන්නේ නෑ. එහෙත් ප්‍රායෝක ලෝකයි වෙළඳ රටාවන් නිර්ේක්ෂණය කරනවිීට අපට පෙනයන කාර්ණයක් වන්නේ ලෝකයේ ඇතැම් රටවල් බාන්ඩ නිස්පාදනය කිරිමතින් නිරපේක්ෂ අවාසිහිමිකරගෙන තිබනත් එක රටවල්ද. ඒ බාන්්ඩ නිස්්පාදනය කර, නිරපේක්ෂ වාසහිමිකරගෙන තිබෙන රටවල්ොල්ට ඒ බාන්්ඩ අලවි කිරීමට කටයුතු කරන බවයි. නිවසණක් වසයෙන් දක්කොතොත් ශ්‍රී ලංකාව ඇගළුම් නිෂ්පාදනය කර යුරෝපා සංගමේයට අයිතති රටවල් වොලටද. එක්සත් රාද්ධහන්නේයටද ඇමෙරිකා එක්සත් ජනපදයටද ඇගලුම් අපනෑනය කරනු ලබනෝ නිරපේක්ෂ වාසිඥායට අනුව ශ්‍රී ලංකාවට ඇගලුම් එකී රටවලට අපනයිනේ කිරීමට හැකියාව ලැබෙන්නේ ශ්‍රීංකාවට ඇගළුම් නිෂ්පාදනය කිරීමේ නිරපේක්ෂවාසි එකී රටවලට වඩා හිමියනෝ නම් පමණයි. නමුත් ප්‍රායොකතත්ත්වය එය නොවෙයි මෙය නිරපේක්ෂවාසිඥයාායේ පවත්නා දුරොලතාවය නිරපේක්ෂවාසි න්‍යාය අන්තර්ජාතික වෙළදාාම පැදිලි කිරීමට සමත්තුවත් අන්තර්ජාතික වෙළදාම පැදිලිකිරීමට ප්‍රමාණවත් න්‍යායක් නෝන බව මේතුරතුරොලින් ඔබට පැහැදිලිවනවා ඇත. ඒනිසා නිරපේක්ෂවාසි න්‍යායේ දුරුවලතා ඉවත් කර ගැනීම සඳහා අभි පාවිච්චි කරනවා සාපේක්ෂවාසි න්‍යාය නිරපේක්ෂවාසිනඥායේ පවත්ना මෙය අඩු පාඩු ඉවත් කරගැනීමස්සාඳහා ඩෙවිඩ් රිිකාඩෝ නැමැති ආර්ථික විද්‍යාඥඥ සාපේක්ෂවාසිඥ්‍යාය ඉදිරිපත් කරලා තියෙනවා. මීලකට අපි සාපේක්ෂවාසිඥාය පිළිබඳව සලකා බලමු. කිසියම් ආර්ථික එකකේකට යම් බාණ්ඩයක් හෝ සේවාවක් වෙනත් ආර්ථික එකකෙට වඩා කාර්යක්ෂමතාවයකින් අඩු ආවස්තික පිරිවෑකින් නිස්පාදන කිරීමේ හැකියාව සාපේක්ෂවාශය වසෙන් හඳුනොල් ලබන. ඩෙවිට් රිකාඩෝ සඳහන් කරන්නේ ලෝකෙ රටවල් අතර වෙළදාම සාපේක්ෂවාශය මත රඳාපවතින බවයි. සාපේක්ෂවාසි න්‍යායට අනුව කිසියම් රටකට බා්ඩ දෙවර්ගේම නිස්්පාදනය කිරීමේ නිරපේක්ෂවාසි හිමිවවාත් ඒ රටට සාපේක්ෂවාසි හිමිවන්නේ නිරපේක්ෂවාසිය වැඩි බාණ්ඩය නිස්පානය කිරීම සඳහා පමණයි. ඒ වගේම කිසියම් ්‍රාටකට බා්ඩ දෙවර්ගේම නිස්පාදනය කිරීම නිරපේක්ෂ අවාසිි පැවතියත් ඒ රටට සාපේක්ෂවාසී හිමිවෙනවා, නිරපේක්ෂ අවාසිය අඩු බාණ්ඩය නිස්්පාදනය කිරීම සාඳහා. මීළකට අපි සාකච්ඡා කරන්නේ සාපේක්ෂ අවාසිනයයි පදනම් වී ඇති. උපකල්පන පිළිබඳවයි. ඩේවිට් රිිකාඩෝ සාපේක්ෂ වාසිනයා ඉදිරිපත් කිරීමේදී උපකල්පන ගණනාවක් භාවිතා කරලා තියෙනවා. ඒ උපකල්පන අතරින් වැදගත් උපකල්පන කීපයක් පිරෙහි ඔබේ අවධානය මීළඟට යොමු කරවනවා. එයානුව රටවල් දෙකක් පමණක් පැවතීම බාණ්ඩ දෙවර්ගයක් පමණක් නිෂ්පාදනය කිරීම නිස්පාදන කටයු සදාා ශ්‍රමය පමණක් විතාකිර නිස්වාදන කටයුතු ස්්ථාවර පරිමාණනකූල පල තත්ත්වයක් ඇයටතේ සිදුකිරීම තාක්ෂණය නොවෙන අස්ව පැවතීම රටවල් තුළ කර්මාන්තාතර පූර්ණ සාධක සංචලතාවයක් පැවතුනද රටවල් අතර සාධක සංචලතාවයක් නොපැවතීම රටවල් දෙකාතර නිදස්වළදාමක් පැවතීම අවසාන වසයෙන් ප්‍රවාන පිරිවයක් නොමැතිවීම මේ උපකල්පන වඩාත් වැදගත්වෙන්නේ සාපේක්ෂවා සිඥාය ප්‍රායෝගිකෝ පරිීක්ෂා කරන අවස්ථාවලදී. මේ උපකල්පන කෙරහි නැවතත් ඔබේ අවධානය යොමු කරන්නට කැමැති. රටවල් දෙකක් පමණත් පැවතීම. මෙයින් අදස් කරන්නේ රටවල් දෙකක් විතරක් අන්තර්ජාතික වෙළදාමට සම්බන්ධ වනවා යන්නයි. උදාහරණෑ කැටට ඒ සහ බී යන රටවල් දෙක අතර මක් දුවුම් පැදිලිකිරීම සඳහා රටවල් දෙකක් පමණක් පැවතීම උපකල්පනය භාවිච්චි කරලා තියෙනවා. ඒවාගේම න්‍යායි සරලෝ පැහැදිරිකිරීම සඳහා බාන්්ඩ දෙවර්ගයක් පමණක්, රටවල්ක නිස්පාදනය කරන බව උපාගල්පනය කරනවා. ඒවාගේම තුංගෙන උපකල්පනයෙන් අදස් කරන්නේ නිස්පාදන කටයු සඳහා ශ්‍රමය පමණක් භාවිතා කරන බවයි. ඒට හේතුව ඩේවිට් රිකාඩෝ සාපේක්ෂ වාසිනියයා ඉදිරිපත්කිරීමේදී තවත් න්‍යායක් වන වටනාකම් පිළිබඳ ශ්‍රමණයාාය භාවිතා කිරීමයි. වටනාකම් පිළිබඳ ශ්‍රමණයාායෙන් ප්‍රකාශවෙන්නේ නිස්්පාදන කටයු සඳහා ශ්‍රමය පමණක් භාවිතා කරන බවයි. මේ උපකල්පනය භාවිතා කරමින් තුන්ගනි උපකල්පනය අපි පැදිලි කරනු ලබන. ඊළඟට අපේ අවධානී යොමිවෙන්නේ නිස්්පාදන කටයුතු ස්ථාවර පරිමාණන්කූල පළතත්ත්වයක් ඇටතේ සිදුකිරීම. ස්ථාවර පරිමාණන්කූල පලයන්නෙන් අදස් කරුන් ලබන්නේ යෙදෝම් දෙවර්ගයක් එකහා සමාන ප්‍රමාණවලින් වැඩි කරන විට නිමැවුමද ඒ හා සමාන ප්‍රමාණයකින් වැඩි වන බවයි. සාපේක්ෂ වාසි්ඥාය සද්ධී වන්නේ ස්ථාවර පරිමාණකූල පළත්වයක් යටතේ පමණක්වීම යට හේතුවයි. ඒවගේම තාක්ෂණය නොවෙනස්වු පැවැතිීම. අපි සාකච්ඡා කරන කාලවකවානුව තුළ නි්පාදන කටයු සඳහා යොදාගන්නා තාක්ෂණය නොයනස්ව පැවතීම අවශ්‍යයි. ඒවගේම රටවල් තුළ කර්මාන්ත අතර, සාධකෝල්ට පූර්ණ සංචලන හැකියාවක් පැවතුනත් රටවල් දෙක අතර සාධක සංචලන හැකියාවක් නොපවතිනවා. එක රටක් තුළ ඒ කර්මාන්තයක සිට තවත් කර්මාන්තයකට සාධකෝල්ට නිදාහසේ සංචලනය වියම හැකියාව පැවතියත් එ රටක් සතු සම්පත් වෙන ්‍රටක නිස්්වාදන කටයුතුලට යොදා ගැනීමේ හැකියාවක් නොපෝන්ටින බවතමයි මේ උපකල්පනයෙන් අර්ථවත් කෙරෙන්නේ. ඒවගේම රටවල් දෙකාතර නිදහස් වළදාමක් පවතිනවා. එන් අදහස් වෙන්නේ අන්තර්ජාතික වළදාමට බාධා පැමිණිණ කිසු සන්රෝධකයක්. කාලපරච්ේදේ තුළ ක්‍රියාත්මක නොවන බවයි. ඒවාගේම නිස්්පාදන පිරිවය වෙනස්වීමට බලපාන ප්‍රවාන පිරිවය නොපෝතින බව මෙහිදී උපකල්පනය කරනවා. මේ උපකල්පන භාවිතා කරමින් ඩෙවිට් රිකාඩෝ සාපේක්ෂ වාසිඥාය ඉදිරිපත් කරනු ලැබුවා. සාපේක්ෂ වාසිඥ්‍යාය අධ්‍යනය කිරීමේදී අපිට වැදගත්වෙනවා ආවත්තික පිරිවය ගන්නේ කරන ආකාරය පිළිබඳ දැනුවත්වීම. අපි සාපේක්ෂවාසිය හොයා ගැනීම සඳහා ආවත්තිික පිරිවෑ සංකල්පය භාවිතා කිරීම එයට හේතුවයි. ඒ අනුව නිමවුම් ප්‍රවේශයේ දත්ත භාවිතා කරමින්ද යෙදෝම් ප්‍රවශයේ දත්ත භාවිතා කරමින්ද ආවත්තික පිරිවැය ගන්නේ කිරිමීම හැකියාව පවතිනවා. නිමවම් ප්‍රවේශයේ දත්ත භාවිතා කරමින් ආවත්තික පිරිවෑය ගන්නේ කිරීමම් පිළිබඳව ි මීලකට සාකච්ඡා කරන්නට හැකියාව පවතිනවා. ඒ සඳහා මම ඔබේ අවධානය යොමු කරනවා වගුවන්ක එකෙහි දත්තෝලට වගුවන්ක එකෙහි දැක්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට සහ එක්සත් රාජ්ධහන්නේට සම්පත් ඒකකකෙන් නිස්්පාදනය කල් හැකි තිරගු සහ ්‍රෙදි ඒකක ප්‍රමාණයයි. වගුහංක හයෙහි දැක්වෙන්නේ බගුවංක එකෙ දැක්කූ දත්තා ආස්්‍රේෙන්න් ගන්නේ කරන ලද තිරුගු සහ රෙදිී ඒකකේක ආවස්ථික පිරිවයි. ඇමරිකා එක්සත් ජනපදයට සම්පත් ඒකකේකින් තිරගුව එකක හයක් නිෂ්පාදනී කිරීමට හෝ එකයි සම්පත් ඒකකේට රෙදි එකක හතරක් නිස්පාදනී කිරීමේ හැකි අව පෞතිනෝ. තිරුගුව එකක හයක් නිස්්පාධනය කිරීම සඳහා රෙදිිය එකක හතරක් කැප කරන අවස්ථාවක තිරුංගු ඒකක එකක් නිස්්පාදනය කිරීම සඳහා කැපකරණඩවන රෙදිියකක ප්‍රමාණය බින්දුඇයි දසම හයයි හයයි. වගුවන්ක හයෙහි වරන්න ඇැතුළි දක්කොලා තියෙන්නේ තිරුගු ඒකක එකක ආවස්තික පිරිවය ්‍රෙදී ඒකක වලින්. ඒවගේම ඇමරිකා එක්සත් ජනපදයට සම්පත් ඒකකයකින් රෙදිියකක හතරක් නිෂ්පාදනය කිරීමේ හැකි අවපෞවතිනෝ. මනම් ඇමරිකා එක්සත් ජනපදේට රෙදි ඒක එකක් නි්පාදනය කිරීමේ ආවස්තිික පිරිවය වන්නේ තිරුගු කක එකයි දසම පහකි. මෙ ආකාරේටම එක්සත් රාද්ධාන්නේ තිරුගු ඒකක එක සහ රෙදිිය ඒකකේක ආවස්ථික පිරිවය ගණනය කිරීමේ හැකියාව පෞතිනෝ. එලෙස ගණනය කරන ලද ආවස්තික පිරිවය වරාන්තුල දක්වා තිබ. එක්සත් රාජ්ධාන්නේ තිරුගු ඒකකේක ආවස්තික පිරිවය ්‍රෙදියකක අටයි. එක්සත් ්‍රාජ්ධාන්නේ රෙදි එකකේක අවත්තිික පිරිවය තිරුගුකක බින්දුවයි දසම එකයි දෙකයි. මේ දත්ත ආශ්‍රෙන් අපිට සාපේක්ෂවාශය හඳුනා ගැනීමේ හැකියාව පවතිනෝ. ඇමරිකා එක්සත් ජනපදයට තිරම් කිිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කිරමුු සඳහා දැරීමට සිදුවන ආවත්තික පිරිවය බිදුුවඇයි දසම හයයි හයයි. එක්සත් ්‍රාජ්ධානයට තිරුංගුව එකකයක් නි්පාධනය කිරමු සඳහා පවතින ආවත්තිික පිරිවය රෙදියකක අටයි මේතොරතුරින් අනාාවරණය වෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ තිරුගුව එකක එක ආවත්තික පිරිවය එක්සත් රාජ්ධාහන්නේයේ තිරුංගුව එකක එක ආවත්්‍යතික පිරිවයට වඩා අඩුබව. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයට තිරගු නිෂ්පාදනය කිරීමේ සාපේක්ෂවාසි පවතිනෝ. ඒවාගේම එක්සත් රාජ්ධාන්නේ රෙදිී ඒකකේක ආවත්ථික පිරිවය තිරුගු එකක බින්දුුවඇ දසම එකයි දෙකයි. ඇමරිකා එක්සත් ජනපදේ රෙදි එකකේක ආවත්තිික පිරිවය එකයි දසම පහයි. මේතොරතුරුලින් අනාවරණය වන්නේ එක්සත් රාජ්ධාන්නේ ්‍රෙදිියඒ එකකේක ආවත්තිික පිරිවැය මරිකා එක්ත් ජනපදයේ රෙද එකකේක ආවත්්‍යක පිරිවයට වඩා අඩු බවයි. ඒ අනුව රෙදි නිස්්පාදනය කිරීමේ සාපේක්ෂවාසි එක්සත් රාජ්ධා්‍යය සතුවෙනවා. ඊළඟට මම ඔබේ අවධානය යොමු කරන්නේ බාන්්ඩ එකකයක් නිස්්පාධනය කිරීම සඳහා අවශ්‍ය සම්පත් ඒකක ප්‍රමාණ, ආශ්‍රයෙන් ආවස්තික පිරිවය ගන්නේ කරන ආකාරය පිළිබඳවයි. ඒ සඳහා වගුවන්ක දෙකේ දත්ත, ාවිතා කිරීමට කටයුතු කරනවා. වගුවන්ක දෙකෙහි දැක්වවෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයට සහ එක්සත් ්‍රාධ්ධාන්නේයට තිරුගුව එකකකයක් සහ ප්‍රෙදිඒකකයක් නිස්්පාධනය කිරීම සඳහා අවශ්‍ය සම්පත් ඒකක ප්‍රමාණයයි. එකී සම්පත් ඒකක ප්‍රමාණ ආශ්‍රයෙන් ආවත්්‍යක පිරිවැය ගන්නේ කරන ආකාරය වගුවංක හතෙන් දැක්වෙනවා. බාණ්ඩ එකකයක් නිස්පාන කිරම ස අවශ්‍ය සපද. එක ප්‍රමාණසා ආවස්ථික පිරිවයர். ඇමරිකා එක්සත් ජනපදයට තිරුගු ඒකකයක් නිස්්පාදනය කිරීම සඳහා සම්පත් ඒකක හයක් අවශ්‍යයි. ඒවාගේම ඇමරිකා එක්සත් ජනපදයට ප්‍රදිී ඒක එකක් නිස්පාදනී කිරම සඳහා සම්පත් ඒක හතරක් අවශ්‍යයි. ඒමනං අපිට ගන්නේ කරන්න පුළුවන් ඇමරිකා එක්සත් ජනපදේ සම්පත් ඒකකයට නිස්්පාධනය කළ හැකි තිරුංගුවේකක ප්‍රමාණය. ඇමරිකා එක්සත් ජනපද්දේ සම්පත් ඒකට නිස්පාධනය කළ හැකි තිරුංගුවේක ප්‍රමාණය හයින් එකයි. ඒවගේම ඇමෙරිකා එක්සත් ජනපදේ රෙදි ඒකක එකක් නිස්පාධනය කිරීම අවශ්‍ය යොදෝම් ප්‍රමාණය ඒකක හතරයි. ඒ අනුව යෙදෝම් ඒකකට නිස්්පාධනය කළ හැකි බාන්්ඩ එකක ප්‍රමාණය හතරෙන් එකයි. ඒ තොරොතොරු අධ්‍යනය කිරීමමින් අනාවරණය වන්නේ ඇමරිකා එක්සත් ජනපදේ තිරුම් කිලෝග්‍රෑමේක ආවස්තිික පර එක්සත් රාජ්ධාන්නේ තිරුම් කිලෝග්‍රෑමේක ආවත්තික පිරිවයට වඩා අඩු බවයි. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදට තිරුගු නිෂ්පාදනය කිරීම සඳහා සාපේක්ෂවාසි පවතිනෝ. ඒ වගේම රෙදි නිස්්පාදනය කිරීමේ අඩු අආවස්තිික පිරවයක් පවතින්නේ එක්සත් රාජ්ධාන්නේයටයි. ඒ නිසා එක්සත් ්‍රාත්්ධන්නේයට රෙදි නිස්පාධනය කිරීමේ සාපේක්ෂවාසි පවතිනවා. වගුවන්ක හතේ දත්තෝලින් ඩැක්්වෙන්නේ බාන්්ඩ එකකයක් නිස්්පාධනය කිරමු සඳහා අවශ්‍යය සම්පත්්‍යයක ප්‍රමාණය හා ඒ ඇසුරෙන් ආවත්්‍යක පිරිවය ගන්නේ කර ඇති ආකාරයයි. ඇමරිකා එක්සත් ජනපදයට තිරුගු ඒකක එකක් නිස්පාදනය කිරීම සඳහා සම්පත්්‍යඒක හයක් අවශ්‍යයි. ඒවගේම ඇමෙරිකා එක්සත් ජනපදයට රෙදිය එකක එකක් නිෂ්පාදනය කිරීම සඳහා සම්පත්ඒක හතරක් අවශ්‍යයයි. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයට සම්පත් ඒකකේකින් නිස්්පාදනය කළ හැකි තිරුගු ඒක ප්‍රමාණය හයින් එකයි. එසේම ඇමරිකා එක්සත් ජනපදයට සම්පත් ඒක කේකින්, නිස්පාදනය කල් හැකි රෙදියඒක ප්‍රමාණය හතරෙන්නිිකයි. මේ අනුව අබිට ඇමෙරිකා එක්සත් ජනපාදේ තිරගෝ ඒකක එකක සහ රෙදිඒ එකක ආවස්ථික පිරිවය ගන්නේ කරන්නට පුළුවන්. වරාන්තුල දක්වා ඇත්තේ එක්කෙක් රටේ එක්ෙක් බාන්්ඩේ ආවස්තිික පිරිවෑයි. වගුවන්ක හත අධ්‍යනය කරනවිට ඔබට අනාවරණය කර ගැනීමේ හැකි අවතියෙනවා ඇමරි එක්ත් ජනපදේ ර ලෝග්‍රෑමේක ආවත්්‍යක පිරිවය එක්සත් රාජ්‍යධානන්නේයේ තිරුම් ලෝග්‍රෑමික ආවත්්‍යක පිරිවයට වඩා අඩුවන බව. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදට තිරුගු නි්පාදනය කිරීම සඳහත් එක්සත් රාජධහන්නේයට රෙදි නිස්්පාදනය කිරීම සඳහාත් සාපේක්ෂවාසි හිමිවෙනවා. අි මේ දක්වා සාකච්ඨ කරපු විෂේකරුණු ආශ්‍රීන් අභ්‍යාස කීපයක් විසන ආකාරය මේලඟට සලකා බලමු අභ්‍යාස එක AHB රටට සම්පත් එකකයකින් නිස්්පාධනය කළ හැකි XHබාන් පහත වගවී දැක්වේ A රට Xක් බාන්ඩෙන් එක දහයයි වයිබාන්ඩෙන් එක පහයි B රටXක් බාන්ඩෙන් එක හතරයි වයිබාන්්ඩයෙන් එකක අටයි. රටවල් දෙක සම්පත් ඒ එකට නිස්්පාධනි කර බාණ්ඩ එකක තමයි මේ වගී දැක් වෙන්නේ. ඒ අනුව එක්කෙක් රටේ එක්කෙක් බාණ්ඩයේ ආවස්තිික පිරිවය ගණනය කරන්න. ඉළඟ කොටස එක්කෙක් රටට සාපේක්ෂවාසි පවතින බාණ්ඩ මොනවාද. අපි පිළිතුරු ටබාදීල තියෙනවා ඒ රටේ A a rate, 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 x ඒකකේක අවත්තිික පිරවය බිඳු ඇදසම් පහයි, A රටේ ව ඒකකක අවත්තිික පිරවය දෙකයි, B රටේ x ඒකකේක අවත්තිික පිරවය දෙකයි, B රටේ ව ඒකකක අවත්තික පිරිවය බිදුු අයිදසම පහයි. ඉළඟට ආකොටසට පිළිතුරු A රටට xක් බාන්්ඩයේ නි්පාධනී කිරීම සඳහාත්, B රටට ව බාන්ඩේ නිස්පාධන කිරම් සඳහත් සාපේක්ෂවාසි පවතිනවා. මීලඟට අපි සාකච්ඡා කරන්නේ අන්තර්ජාතික වෙළදාම හේතුවෙන් ලෝක නිස්්පාදනය වැඩිවන ආකාරය පිළිබඳවයි. අපි සංඛ්‍යාත්මක නිසුනක් ආශරයෙන් අන්තර්ජාතික වෙළදාාම් හේතුවෙන් ලෝක නිස්්පාදනය ඉහල යනන්දම සාකච්ඡා කරමු. අපි උපකල්පනය කරනවා ඇමරිකා එක්සත් ජනපදේශහ එක්සත් රාජ්ධාන්නේ සතුව සම්පත් එකක සීය බැගින් පවතින බවත් රටවල් දෙක අතර වැළදාමක් නොපෝතින විට එක්කෙක් රට සම්පත්්‍යයක්ක පනා බැගින් බාණ් දෙවර්ගෙන් නි්පාදනය කිරීම සඳහා යොදාගන්නා බවත්. මේ සාකච්ඡාව සඳහා අපි තවදුරටත් භාවිතා කරනවා වගුවංක එකට අදාළ දත්ත. වගුවන්ක එකහි දැක්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයට සහ එක්සත් රාධ්ධාන්‍යියයට සම්පත් ඒකකේකෙන් නිස්්පාදනය කල් හැකි බාණ්ඩ ඒක සංඛ්‍යාවයි. ඇමෙරිකා එක්සත් ජනපදයට සම්පත් ඒකකේකින් තිරගු ඒකක හයක් හෝ රෙදිියක හතරක් නිෂ්පාදනී කිරීමේ හැකියාව පවතිනවා. ඒවාගේම එක්සත් රාජ්ධානයට සම්පත් ඒකකේකින් තිරගුඒක එකක් හෝ රදි. අටක් නිෂ්පාදනය කිරීමේ හැකි අව පවතිනවා. එනම් මෙන්න මේ තොරතුරුත් භාවිතා කරමින් ඇමරිකා එක්සත් ජනපදයට සහ එක්සත් ්‍රාධද්ධාන්නේයටවෙළදාමේ නොයදනවට නිස්්පාධනය කල් හැකි බාණ්ඩේකක ප්‍රමාණය පිළිබඳු මීළඟට සලකා බලමු. වළදාමේ නොයදනවිට එක්සත් ජනපාදය තමන් සත් සම්පත්්‍යයක සයෙන් පණහක් තිරූ නිස්පාදනය සඳහත් ඉතිරි ඒකක පා රෙදි නිපානය කිරම සඳහත් යොදාගනු ලබනවා. ඒවගේම වෙළදාමක් නොමැතිවීට එක්සත් රාධ්්‍යධාන්‍යය තමන් සතු සම්පත් ඒක සයෙන් පනහක් තිරුගු නිෂ්පාදනය කිරම සඳහත් ඉතිරි ඒකක පනාා රෙදි නිස්්පාදනය කිරම සඳහත් යොදාගනු ලබනවා. හැමරිකා එක්සත් ජනපදේ සම්පත් ඒකක එකට නිස්්පාධන කල් හැකි තිරු ඒක ප්‍රමාණය හයකි. ඒ අනුව සම්පත් ඒක පණහාක් යොදාගත්විට නිස්්පාධනය කල් හැකි තිරුංගු එකක ප්‍රමාණය තුන්සීයකි. එක්සත් ්‍රාජ්ධාන්‍යයට සම්පත් ඒකකෙකින් නිෂ්පාධනය කල් හැකි තිරුගු එකක ප්‍රමාණය එකකි. එක්සත් රාජ්ධානය සම්පත්්‍යඒකක් තිරු නි්පාදනය සඳහා යොදාගත්විට නිස්්පාධන කල් හැකි තිරුගුඒක ප්‍රමාණය පණහකි. එය අනුව දෙරටේ මුළු නිස්්පාදනය ඒකක තුන්සිය පණහකි. එසේම ඇමෙරිකා එක්සත් ජනපදය සතු සම්පත්ඒක පනහක් රෙදි නිස්්පාදනය සඳහා යොදා ගන්නාවිට නිස්්පාධනය කල් හැකි ්‍රෙදිිය ඒකක ප්‍රමාණය දෙශීයකියට හේතුව සම්පත් ඒකකේකට රෙදිියඒක හතරක් නිෂ්පාදනය කිරීම හැකියාව ඇමරිකා එක්සත් ජනපදය සතුවීමයි. එමෙන්ම එක්සත් රාජධාන්‍යයට සම්පත් ඒකකේකින්. රෙදියක අටක් නිස්්පාදනය කිරීමේ හැකියාව පෞතිනෝ. ඒ අනුව සම්පත්්‍යක පණහක් ර්‍රෙදි නිස්පාදනය සඳහා යොදාගත්විට එක්සත් රාධ්ධා්‍යයට රෙදිියක හාරසියක් නිස්්පාදනය කිරීමේ හැකියාව පෞතිනෝ. ඒ අනුව වෙළදාමේ නොයදනවිට දෙරටේ මුළු නිපා රෙදියකක හයිසීයකි. මීළඟට දෙරට වෙළදාාමේ යෙදෙනවිට නිස්්පාදන කටයුතු සිදු කරන ආකාරය බලමු දෙරට අතර වෙළදාමක් පවතින විට එක්කෙක් රට තමන්ට සාපේක්ෂවාසි තියන බාණ්ඩ නිස්්පාදනය විශේෂී කරණය යෙදෙනෝ. වගුවංක එකයි දත්ත අනුව ඇමරිකා එක්සත් ජනපදයට තිරුගු නිෂ්පාදනය කිරීම සඳහත් එක්සත් රාජ්ධහන්නේයට රෙදි නිස්්පාදනය කිරීම සඳහත් සාපේක්ෂවාසි හිමියයෙනෝ. ඒ අනුව දෙරට වෙළදාමේ යෙදෙනවීට එක්ක එෙක් රට තමන්ට සාපේක්ෂවාසි තියන බාණ්ඩ නිස්්පාදනය පූර්ණව පූර්ණවසයෙන් විශේෂී කරණය කිරීමට යොම වෙනෝ. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය තමන් සතු සම්පත්යකක සීයම යොදා තිරිගු නිස්පාදනය කිරීමට කටයුතු කරනවා. ඒ අනුව එක්සත් ජනපදයට තිරිගු ඒක හයසීයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පෞතිනෝ. ඒවාගේම එක්සත් රාධ්ධා්‍යය නිස්පාදනය කරන්නේ ප්‍රෙදි පාමණයි. ඒ අනුව සම්පත් ඒක සියම යොදා අටසීයක් නිස්්පාදනී කරනවා. ඒ අනුව ඔබට තිරේ දැක්වෙන අන්දමට දෙනට අතර වෙළදාමක් පවතින විට තිරිගු නිස්්පාදනයක හයසීයක් ද. ප්‍රදි නිස්පාදනය ඒ අටසීයක්දවන බව හඳුනා ගැනීමට හැකියාව තියෙනවා. මීලගට දෙරට වෙළදාමි යෙදීම නිසා නිස්පාධනය ඉහ ගිය ආකාර්යයේ සලකා බලමු. එක්කෙක් ්‍රට අන්තර්ජාතික වෙළදාමේ යෙදෙනවිට නිස්පාදනය කරන ලද ප්‍රමාණ අන්තර්ජාතික වෙළදාමේ නොයදනවිට දෙරට එක්ව නිස්්පාදනය කළ ප්‍රමාණ සමග සංසන්ධනය කිරීමෙන් අන්තර්ජාතික වෙළදාම හේතුවෙන් දෙරටේ නිස්්පාදනී ඉහල්ගේ ආකාරය අපිට තෞදුරටත් සලකා බැලීමට හැකියාව තියෙනවා. මීලගට වෙළදාමේ යදෙනවිට දෙරටේ නිස්පාදනයේ වැඩිවී ඇති අන්දම සලකා බලමු. අන්තර්ජාතික වෙළදාමේ යෙදනවිට ඇමරිකා එක්සත් ජනපදේ පමණක් තිරංගුවක හයසිීයක් නිෂ්පාදනී කරනවා. ඒවාගේම වෙළදාමී යදනවිට එක්සත් රාජ්ධානය පමණක් ්‍රෙදිය එකක අටසයක් නිෂ්පාධනී කරනවා. වෙළදාමේ නොයදනවට ඇමරිකා එක්සත් ජනපදයක්ත් එක්සත් රාජ්ධානියත් යන රටවල් දෙකම එකතු වී නිස්්පාධනය කරන ලද්දේ තිරංගුව එකක තුන්සිය පණහක් පමනයි. මේ තොරතුරලින් අනාවරණී වන්නේ වෙළදාමේ යෙදනවිට තිරගු නිස්්පාධනය ඒකක දෙශය පණහකින් වැඩිවී ඇති බවයි. ඒවාගේම වෙළදාමේ යෙදනවිට එක්සත් ්‍රාධ්ධාන්නේ පමණක් ප්‍රෙදික අටසයක් නිෂ්පාධනය කරන අතර වෙළදාමේ නොයදන විට ඇමරිකා එක්සත් ජනපදත් එක්සත් ්‍රා්ධානයත් යන රටවල් දෙකම එක් වී නිස්්පාධනය කරන ලද්දේ ප්‍රදි ඒක හයසියක් පමණයි. මේ තුරතුරලින් අනාවරණය වන්නේ වෙළදාමේ යෙදීම නිසා දෙරටේ ප්‍රෙදි නිස්්පාදනය ඒකක දෙශීියකින් ඉහළගේ බවයි මේතුොරතුරුලින් අනාවරණය වෙන්නේ ඇමරිකා එක්සක් ජනපදයක්ත් එක්සත් රාධ්ධාන්‍යයත් අන්තර්ජාතික වෙළදාමී යෙදීම නිසා තිරගු නිස්්පාධනය ඒකක දෙශය පණහගින්ද පර්‍රෙදි නිස්්පාදනය ඒකක දෙසීයකින්ද ඉහළගොස් ඇති බවයි මේ තරතුරු සමස්තයක් හැටියර ගත් විට අපිට තෙරුම් ගැනීමට තිබෙන වැදගත්ම කාරණය වන්නේ එක්කෙක් රට තමන් සතු සම්පත් වඩාත් කාර්යක්ෂම නිස්්පාදනාන්සහෝල්ට යොමු කරන විට දෙරටේම නිෂ්පාදනය සමස්ථයක් වසෙන් ඉහල යන බවයි. ඒ අනුව අදාපි සාකච්ඡා කළ අන්තර්ජාතික වෙළදාම ඒවගේම වෙළද නියායන් නිරපේක්ෂවාසිාය සහ සාපේක්ෂවාසිඥයාාය භාවිතා කරමින් අන්තර්ජාතික වෙළදාමී පදනම සහ වෙළදාමින් ලෝක නිෂ්පාදනය ඉහලයන ආකාරය. දුවපුතේ අපි මේදක්වා සාකච්ඡා කරන ලද විෂේකරුණු සාරංස කරමින් අපේ සාකච්ඡාව නිමාවට පත්කරමු එ අනුව අදදවසේ අපි සාකච්ඡා කලා අන්තර්ජාතික වෙළඳාම අර්දක්වන ආකාරෙ ඒවාගේම වෙළඳ නයායන් නිරපේක්ෂවාසිනාය සාපේක්ෂවාසිනාය ඒවගේම මේ වෙළඳන්‍යායන් මගින් පැදිල කිරීමට අපේක්ෂ කරන විෂය කරුණු පිළිබඳු ඉන් අනතුරුව අපි නිරපේක්ෂවාසින්‍යාය හා සාපේක්ෂවාසිනයාය විස්තරාත්මකෝ සාකච්ඡා කලා. නිරපේක්ෂවාසින්‍යාය යටති නිරපේක්ෂවාසිය අර්ධක්වන ආකාරේ නිරපෙක්ෂවාසි බීමට බලපාන සාධක ඒ වගේම නිරපේක්ෂවාසිනායේ දුර්ලතා අපි අධ්‍යන කළා. இන් අනතුරුව අපි සාපේක්ෂවාසිඥාය සාකච්ඡාකිරීම සඳහා පවසුනා. සාපේක්ෂවාසිඥාය යටතේ සාපේක්ෂවාසිය අර්ධවන ආකාරේ සාපේක්ෂවාසිනයාාය පදනම් ඇති උපකල්පන පිතාකච්ඡා කළ இන් අනතුරුව සාපේක්ෂවාසිය හඳුනා ගැනීමට යක වන ආවත්තික පිරිවැය ගන්නේ කිරීමි ක්‍රම පිළිබඳව සාකච්ඡා කලා. අවසාන වසේෙන් අන්තර්ජාතික වළදාාම හේත්තුවෙන් ලෝක නිස්්පාදන ඉහල යන ආකාරය අපි අධ්‍යනී කලා. මේ කරුණු ඔබ තවදුරටත් හොඳින් අධ්‍යන කටය සඳහා යොමු කරලා ඔබේ දැනුම ප්‍රගුණ කර ගැනීමට කටයුතු කරන මෙෙන් ඉල්ලා සිට්නෝ. ඔබ සැමට නැවතත් I bow